ඊයේ පෙරේදා ඔබ මාධ්‍ය තුල දැකපු දේ, අසපු දේ, මේ රටේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව කතා කරන විට එක්තරා ශෝකාන්තයක් විදිහටයි, ඛේදවාචකයක් විදිහටයි මම දකින්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ශිෂ්‍යයින් ප්‍රධාන වශයෙන්ම නවක ශිෂ්‍යයින්ට පළවෙන වසරේ දෙන දඬුවම් වලදී නවක වදේදී මොනතරම් සිය මානුෂිකත්වය, සිය ශිෂ්‍යභාවය තමාගේ සිත් තුළින් ඉවත් කරගෙන කටයුතු කර ඇති බවක්ද පෙනී යන්නේ කියන එක මම හිතන්නේ ඔබ සෑම කෙනෙක්ම දැක්කා. මම ඊයේ මහනුවර පොලිස් අධිකාරීතුමාට කතා කළා. මං ඇහුවා මේ සිද්ධියේ තත්ත්වය පිළිබඳව. ඔබ මාධ්‍ය තුල ඇසුවා දැකුවා වගේම මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා මාත් එක්ක කිව්වා කෘෂි විද්‍යා පීඨයේ දෙවන වසරේ දරුවන් ශිෂ්‍යයින් පළවෙන වසරේ ශිෂ්‍යයින්ව තර්ජනය කළා, බලහත්කාරයෙන් ශිෂ්‍යයින් විසින්ම කුලියට අරගෙන තිබෙන ගෙයක් ඒ දරුවන්ගේ සියලු දෙනාගේම ඇඳුම් ගලවලා නිර්වත් කරලා පොළවේ දිගා කරවලා පොළු වලින් ගහලා දෙන්න තියෙන වද ඔක්කොම දීලා තියෙනවා. මේ සුන්දර දරුවෝ උසස් පෙළ විභාගයේ තුල විශ්වවිද්‍යාලයට යන්න ඔබේ ප්‍රාර්ථනාව, ඔබේ බලාපොරොත්තු, ඔබ තරම් මොනලෙස් තරම් උසස් ලෙස ඔබ ඒ බලාපොරොත්තු තබා තිබෙනවාද? ඔබේ ජීවිතයේ සුන්දරත්වයේ සමග ඔබේ දෙමව්පියන්ට, ඔබේ ගුරු මෑණිවරුන්ට, පියවරුන්ට, ඔබේ රටට ඔබ සේවය කරන්න මොනතරම් අදිෂ්ඨානශීලී ලෙස ඔබ කටයුතු කරනවාද? උසස් පෙළ දරුවෙක් කියලා කියන්නේ අනෙක් දරුවෝ වගේම ඒ සුන්දරත්වය වගේම අනාගතය සඳහා අභියෝග ජයගන්න හැදුණු වැඩුණු ශක්තිමත් ආත්ම ශක්තියක් සහ ආත්ම ධෛර්යයක්, ආත්ම අභිමානයක් තිබෙන විශිෂ්ට දරුවෙක්. මේ දරුවෙක් විශ්වවිද්‍යාලයට ඇතුළු වුණාම නවක වදේ තුල මේ කරන හිංසා පිළිබඳව අපේ පහුගිය අවුරුදු 40ක 50ක ඉතිහාසයේ බොහෝ කළු පැල්ලම් රාශියක් තිබෙනවා. සමහර දරුවෝ සියදිවි නසා ගත්තා. සමහර දරුවන් නවක වදේ නිසා මරණයට පත් වුණා. සමහර දරුවන්ගේ අතපය නැතුව ගියා. ඒ වගේම මේ අහිංසක දරුවන් බලාපොරොත්තු රාශියක් ඇතුව යන දෙමව්පිය බලාගෙන ඉන්නවා. බොහොම සැනසුම් සුසුම් සහිතව, බලාපොරොත්තු සහිතව මගේ දරුවා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයට යනවා. දැන් හොඳට නිදහසේ සතුටින් ඉගෙන ගන්නවා. ඔහුගේ අනාගතය සඳහා සූදානම් වෙනවා. ඊට අපි ධෛර්යය දෙන්න ඕනේ කියලා. නමුත් දෙමව්පියන් නොදන්නා දේ දරුවන් පිළිබඳව කොතරම් දේ සිදුවෙනවාද? ඒ ම්ලේච්ඡ ක්‍රියාව අපි රජයේ විදිහට පැහැදිලිවම අපේ කනගාටුව ප්‍රකාශ කරනා වගේම මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අපේ ආදරණීය දරුවන්, ශිෂ්‍ය ප්‍රජාව, ශිෂ්‍යයින්ගේ තිබෙන වගකීම සහ යුතුකම් ලිසි ලෙස ඉටු කරනු ඇතැයි කියලා අපි විශ්වාස කරනවා. විශ්වවිද්‍යාලයට යන්නේ හොඳ අධ්‍යාපනයක් ලබන්න, උගතෙක් වෙන්න, බුද්ධිමතෙක් වෙන්න. නමුත් මෙවැනි හිරිහැර දරුවන්ට කරලා විශ්වවිද්‍යාලයේ තිබෙන ගෞරවය කෙලසා ගැනීම, නිදහස් අධ්‍යාපනයෙන් දෙන ඒ වරම් වරප්‍රසාද සමග නිදහස් අධ්‍යාපනයට අගෞරවයක් කිරීම මොනතරම් වැරදි ක්‍රියාවක්ද කියන එක අපි කල්පනා කරන්නට ඕනේ. මම පොලිස් පිටුමෑ ඇතුළු සියලු දෙනාට උපදෙස් දුන්නා අපිට දැනගන්න තියෙන විදිහට තවත් සමහර විශ්වවිද්‍යාලවල එවැනි සිදුවීම් පැවතිලා බව පේනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන ඇතැම් ශිෂ්‍යයින්ගේ යහපත්ව ගුණවත්ව හැදෙන වැඩෙන ශිෂ්‍යයින්ට අමතරව ඒ යහපත් ගුණගරුක ශිෂ්‍යයින්ගේ අනාගතයට කරදර කරන, අභියෝගයක් වන ඉතා සුළු පිරිසකගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයලා බලලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න විශ්වවිද්‍යාල පාලකයන් සමග අවශ්‍ය සියලු කටයුතු කරන්නයි කියලා මම ඊයේත් උපදෙස් දුන්නා. ඒ නිසා අපි රජයේක වගකීම අපේ දරුවන් ආරක්ෂා කිරීම, පාසලට යන දරුවා වගේම විශ්වවිද්‍යාලයට යන දරුවා, ඒ වගේම සමාජය තුළ විශ්වවිද්‍යාලයෙන් ඉන්න පුළුවන්, ප්‍රාථමික විද්‍යාලයෙන් පුළුවන්, ද්විතීක නැත්නම් මේ සෑම ආයතනයකින්ම පිටවෙන දරුවන්ගේ අනාගතය පිළිබඳව, ජීවිතය පිළිබඳව රජයේකට වගකීමක් තිබෙනවා.
ඒ වගකීම සහ යුතුකම ඉටු කරන්න අපි කිසිවිටකත් පසුබාන්නේ නැහැ. ම්ලේච්ඡත්වයට ඉඩ දෙන්න පුළුවන්කමක් නැහැ. කැලෑන් නීතියක් විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරන්න දෙන්න පුළුවන්කමක් නැහැ. නීතිය, සාධාරණත්වය, විනය, හික්මීම, හැදිච්චකම තමයි වඩා යහපත්ව දරුවෙක් ගොඩනැගීම තුළ අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ විදියට ශිෂ්‍යයින් හසුරන්නේ කවුද? ඒ පිටුපස සිටින්නේ කවුද? මේ විදියට ගෙවල් කුලියට අරගෙන දරුවන්ට හිරිහර කරන්න සල්ලි දෙන්නේ කොහෙන්ද? මේ අරමුදල් කොහෙන්ද? මේ විදියට මේ විනාශය දරුවන්ට කරන්නේ කවුද? ඒ වැරද්දට පෙළඹුණු දරුවන් පවා විනාශ කරන්න ඒ අය පසුපස සිට මෙවැනි දේවල් වලට මෙහෙයන්නේ කවුද කියන කාරණාව සොයලා බලලා ඒවට අවශ්‍ය පිළියම් යෙදීම ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා දරුවනේ, අපි හොඳ විභාග සහතිකයක් ගන්නා වගේම ජීවිතයේ සමත් වීමේ හොඳ විනයක් ඇති දරුවෙක්, හොඳ පුරවැසියෙක් මේ රටට බිහි කරන්නට ඕනේ. තිබෙන තාක්ෂණික ලෝකයේ තුල, වාණිජ්‍ය සමාජයේ තුල බොහෝ අපිට නොගැලපෙන ඇතැම් විනාශකාරී විදේශීය සංස්කෘතීන් ගලා යෑම තුල අපි බොහෝ වෙලාවට යහපත් දෙයට වඩා අයහපත් දෙයට අපේ මනස යොමු කරන වෙලාවල් තිබෙනවා. නමුත් ඔබේ පින්වන්ත දෙමව්පියන්, ඔබේ පින්වන්ත ගුරු මෑණිවරුන් සහ පියවරුන් වගේ මේ ආදරණීය වාග්යවන්ත වූ පින්වත් මේ දරුවන්ගේ යහපත් වූ විශිෂ්ට අනාගතයක් ගොඩනැගීමටයි අපි සෑම විටම කැපවී සිටින්නේ. ඒ නිසා ඒ දරුවන්ගේ ආරක්ෂාව, අනාගතය, සුරක්ෂිතභාවය, පෝෂණය, ඒ සියල්ල තුළ ආත්ම ශක්තියෙන්, ආත්ම ධෛර්යයෙන්, අදිෂ්ඨානශීලීව ගොඩනැගුණු විශිෂ්ට පුරවැසියෙක්, විශිෂ්ට දරුවෙක් බිහි කරන්න මතුගම ආනන්ද ශාස්ත්‍රාලය වගේම මේ රටේ දහස් දහසකට වැඩි පාසල්, ඒ වගේම රටේ විශ්වවිද්‍යාල, ඒ වගේම අනිකුත් අධ්‍යාපන ශාස්ත්‍රයේ තිබෙන සියලු ආයතන සමග අපි සියලු දෙනා එක්ව මේ වගකීම සහ යුතුකම නිසි ලෙස ඉටු කරමුයි කියන ගෞරවණීය ආයාචනයයි මා කරන්නේ. අතීතයේ යහපත් පාඩම් සමග අනාගතයේ අභියෝග ජය ගනිමින් විශිෂ්ට අනාගතයක් ගොඩනගන්න දරුවනේ ඔබ අදිෂ්ඨාන කරගත යුතුයි. ඒ සඳහා සෑම විටම ඔබට සෙවණ දෙමින්, ඔබට අතහිත දෙමින් අපි රජයක් විදියට කටයුතු කරන බව ප්‍රකාශ කරමින්, විශේෂයෙන්ම මේ දිස්ත්‍රික්කයේ සේවය කරන මා හිතවත් රාජසේනරත්න ඇමතිතුමා, මහින් සමරසිංහ ඇමතිතුමා, මේ විද්‍යාලයේ අධිශේක් වූ පාලිත දෙවරක් පෙරුම මැතිතුමා, පළාත් අධ්‍යාපන අමාත්‍ය රන්දිස් සෝමවංශ මැතිතුමා, ඒ වගේම ජගත් විතාන පළාත් සභා මන්ත්‍රීතුමා ඇතුළු අනෙකුත් පළාත් සභා මැති ඇමතිවරුත්, මේ ආරාහිත අමුත්තන් පැමිණ සිටින ඔබ සියලු දෙනාට මේ පාසල ශක්තිමත් කරන්න, මේ දිස්ත්‍රික්කය ප්‍රාදේශීය වශයෙන් වගේම අපේ රට වශයෙන් ඉතාමත් ප්‍රබුද්ධ ජාතියක් ගොඩනගන්න ඔබ සියලු දෙනාගේම කැපවීම මා ඉතා අගය කරමින්, විදුහල්පතිතුමා කාරණාවක් ඉදිරිපත් කෙරුවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරණ ගුණලැගිල්ල තිබෙන ඒ ඉඩම පවරා දෙන්නේ කියලා මං දැන් අමිතුමාලත් එක්ක මෙතෙන්දී සාකච්ඡා කළා. ඒ අවශ්‍ය වැඩපිළිවෙල ගන්න කියලා මට දුන්න ලිපියෙත් මම සටහන් කළා සොදිස කටුක අමිතුමාට මේ ඉඩම මේ පාසලට බාර දීමට කටයුතු කරන්නයි කියලා. ඒ වගේම ශ්‍රවණාගාරයක් ඉල්ලුවා. ශ්‍රවණාගාරයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය සැලසුම් සහ ඇස්සමේන්තු සකස් කරන්න මම ඒ සම්බන්ධයෙන්ුත් අධ්‍යාපන ලේකම්තුමාට දැන් මෙතන සටහනක් දැම්මා මේ කාරණාව ඉටු කරන්න කියලා. ඒ නිසා විශේෂයෙන් මේ ගැන උනන්දු වෙලා ඇස්සමේන්තු සහ සැලසුම් කරලා අපිට එවන්න. මම මේ පිළිබඳව මේ ජාතික පාසලක් නිසා අකිල විරාජ් අධ්‍යාපන අමාත්‍යතුමාටත්, ලේකම් සුනිල් හිට්ටියාරච්චි මහත්මයාටත් උපදෙස් දීලා අපිට එක වසරක බැරි නම් වසර දෙකක් තුල පියවරෙන් පියවර දෙකකට ඒ ගොඩනැගිල්ල ලබා දීම සඳහා මම එයවට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ නිසා අවසාන වශයෙන් ඔබ සියලු දෙනාට සුභපතමින් ආශිර්වාද කරමින් මගේ වචන සංවාදය අවසන් කරනවා. ස්තුතියි. තෙරුවන් සරණයි.